අනුර සෞදරය ජනාධිපති වුණාම තව වේකන්ටයෙකුත් වෙනවා. අපි එක්කෙනෙක් පත් කරනවා. එතකොට හත් තුන් දෙනයි. ජනාධිපතිත් එක්ක හතර දෙනයි කැබිනට් එක. හත් අට දෙනෙකුගේ කැබිනට් එකක් පත් කරගන්න. ජනතාව දීපු වරමක්. මේ හොර නඩේ තියාන එක දවසක්වත් ඔය පාර්ලිමේන්තුව අරගෙන යන්නේ නැහැ. ඊට පස්සේ අපි. ඒ කියන්නේ තාවකාලික පත් කරන කැබිනට් එක කවුද අරගෙන යන්නේ? The news reporter. මෙදින මැටියම් වේදිකාවල වල ලොකු කතා යන. ඔබතුමාලා ජයග්‍රහණය කළොත් ප්‍රති ලොකු කැළඹීමක් ඇති වෙනවා. ආපෝ දෙල්පෝලි මැති වෙනවා. ඔබතුමාලාට කරුණාකාරීත්වයක් නැහැ. විදේශ රටවල වල සබඳතා නැහැ කියන චෝදනාව නැගෙනවා. මේකෙන් ඔබතුමා කොයි ආකාරයෙන්ද? ඔව් ඔය ඔබ අහන ප්‍රශ්නේම රනිල් වික්‍රමසිංහ ටික කාලයක ඉඳන් කියන්න ගත්තා. මේ පොලිම නැති වෙන්න ඕන නම් මට ඡන්ද දෙන්න කියලා. එතකොට අර පාස්පෝර්ට් පොලිම හැදුවේ අපිත් දන්නේ. මේ පාස්පෝර්ට් එක ඩෙන්ටි කාඩ් එක දෙන්නේ නැහැ. ඩෙන්ටි කාඩ් එක වෙනුවට කොල කෑල්ලක් දෙනවා. ඩ්‍රයිවිං ලයිසන් එක වෙනුවට කොල කෑල්ලක් දෙනවා. අපේ රටේ පොලිම් නැති වුණේ මේ රනිල් ආපු නිසා නෙමෙයි. රනිල් පොලිම් නැති කරා නෙමෙයි. ඉතින් රුපියල් 120 දීපිට තෙල් 320යි. 330යි. රුපියල් 12 පිටරේ රුපියල් 48යි තවත්. අතේ සල්ලි නැහැ මිනිස්සුන්ගේ. ඒ නිසා රට තියෙන්නේ එතනම තමයි. දැන් මිනිස්සුන්ට මේගොල්ලෝ එපා වෙලා තියෙන්නේ. ඒ නිසා රටේ මිනිස්සු හදන්නේ මේගොල්ලෝ එලවලා දාන්න. ඒකයි රටේ මිනිස්සුන්ගේ අදහස. අනිත් පැත්තෙන් සජබේ කට්ටිය වේදිකාවල කියන්න ගත්තේ අපිට බෑ කරන්න බෑ වනේ. දැන් ඇයි කියන්නේ ආවොත් මේ ගහනවා මරනවා කොටනවා පයින්නවා කියලා. ඒගොල්ලන්ට දැනිලා තියෙනවා අපි දිනනවා කියලා. ඒකම ඇති ඒගොල්ලෝ තේරුම් අරන් තියෙනවා ජාතික ජන බලවේගයේ මේ මැතිවරණේ ජයග්‍රහණය කරනවා කියලා. සස අපි කියන්න ඕනේ දැන් කලින් කිව්වේ බෑ කියලානේ. දැන් ඒගොල්ලෝ පිළි අරන් තියෙනවානේ ජාතික ජන බලවේගය දිනනවා කියලා. ඉතින් අපි කියන්නේ ඒගොල්ලෝ තමයි 1978 ඒගොල්ලෝ JR ජයවර්ධන දිනලා පොලිසිය සතියක් වැහුවා. සතියක් වහලා විරුද්ධවාදීන්ට පහර දුන්නා. හැබැයි ජාතික ජන බලවේගය අපි මේගොල්ලන්ට ඔප්පු කරනවා 2024 සැප්තැම්බර් 21 ඡන්දෙන් පස්සේ මේ රටේ මැතිවරණවල ජයග්‍රහණ කියලා කියන්නේ විරුද්ධවාදියාට පහර දෙන එක හරි කාර්යාල කඩන එක හරි නෙමෙයි. මේ රටේ මැතිවරණය දිනබොමිණියා පරාජිතයත් එක්ක අත්වැල් බැඳගෙන මේක සමරන්නේ කොහොමද කියලා අපි ඔප්පු කරලා පෙන්නන්න. ඒ නිසා අපි අපේ පාක්ෂිකයා පුරුදු කරලා තියෙන එතෙන්ට දින පෙරදිච්ච කාට ගහන්න නෙමෙයි උටත් කියලා දෙන්න ඕනේ ඊළඟ පාරුඹලා මේ දූෂිතයන් එක්ක ඉන්න එක වෙනුවට රට හදන වැඩේට එකතු වෙන්න කියලා. ඒ නිසා මේ කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේ පරාජිතයන් වෙන විතරක් නෙමෙයි මේ රට මෙතෙන්ට වටපු දූෂිත පාලකයෝ ටිකක් ඉන්නවා. හොරු ටිකක් ඉන්නවා. වංචාකාරයෝ ටිකක් ඉන්නවා. ඒ අය දන්නවා ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා. ඉතින් ඒ නීතිය ක්‍රියාත්මක නවත්තන්න නැහැ ඕ වගේ. මේ රටේ ඉස්පිරිතාලවල ළමයි මියද්දී සෞඛ්‍යමතිලා බෙහෙත් වලින් හොරකම් කරපුවා. මේ රටේ බදු ගෙවන් නැතුව හොරා කාපුවා බෙද බෙද ඒ වගේ බස් බෙදුවට මේක නවතින්නේ නැහැ. ඒ හොරුන්ට කැලවෙන්න බෑ. ඉතින් ඒ නිසා මේ සජබේ කට්ටිය හදන්න හදන බොරු බයක් බොරු භීතියක් නේ කිව්වේ. හරක් දෙන්නෙක් හිටියොත් එකෙක් ගන්නවා, ගෙවල් දෙකක් හිටියොත් එකක් ගන්නවා, කාර් දෙකක් තිබ්බොත් එකක් ගන්නවා. දැන් අපිට වෙන්නේ හරක් බල බල ඉන්න මේ ආණ්ඩුවක් අරන් නෑ. අපි හරක් දෙන්නෙක් ඉන්න කෙනාට හරක් 10 දෙනෙක් අරගන්නේ කොහොමද කියලා එතන පොඩි හරක් 10 දෙනාගෙන් යෝගට් ෆැක්ටරියක් දාගන්න පුළුවන්ද? හරක් 10 දෙනාගෙන් එතන 50ක් කරලා චීස් ෆැක්ටරියක් හදාගන්න පුළුවන්ද? අපි එතෙන්ට යන්න හදන්නේ. එනිසා මේගොල්ලෝ හදන බය බීතිය වෙන කිසිවක් නෙමෙයි. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයට වෙච්ච බය. ඒක ඒගොල්ලෝ ළඟ තියාගත්තට ජනතාවේ බයට අහුවෙන්නේ නැහැ. එනිසා අනිවාර්යෙන් මේ මැතිවරණේ ජාතික ජන බලවේගයේ දිනනවා කියන එක ඒගොල්ලෝ පිළි අරන් තියෙන එක තමයි මේකෙන් තහවුරු වෙන්නේ. ඒ වගේම දැන් සමහර කට්ටිය පවසන ඔබතුමාලා ආවොත් කැලෑනීතිය තමයි රජ කරන්නේ කියලා. ඒක සමහර සමාජ මාධ්‍ය වල සත්‍යව අසත්‍ය දන්නේ නැහැ. සමාජ මාධ්‍ය වල සමහර ඔබතුමාලාගේම කට්ටියගේ ප්‍රකාශ තුලින් ඒ ගොඩනගාගෙන තියෙන සමහර පක්ෂ මේක ඔබතුමාලාම කැලෑනීතිය ක්‍රියාත්මක කරනවා කියලා. දැන් ඔබතුමා කොයි ආකාරයෙන්ද මේක දැක්කේ? නැ කැලෑනීතිය ක්‍රියාත්මක කරන්නේ රනිල් වික්‍රමසිංහ. කැලෑනීතිය ක්‍රියාත්මක කරන්නේ රනිල් වික්‍රමසිංහ. ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් දුන්නාම පොලිස්පතිට පොලිස්පති පත්කිරීම වැරදි, පොලිස්පතිගේ ධූරය දැරීම වැරදි කියලා පොලිස්පති අයින් කරලා වැඩ බලන පොලිස්පතිවරේ පත් කරපුවාම අද වෙනකම් පත් කරාද? නැහැ. ඒ වෙනුවට මොකද කරේ? ශ්‍රේෂ්ඨාධිකරණයට පයින් ගහලා පාර්ලිමේන්තුව පාවිච්චි කරලා පාර්ලිමේන්තුව ඇතුළට ගිහිල්ලා කිව්වා අපි ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පිළිගන්නේ නැහැ කියලා. දැන් කවුද කරන්නේ ඉතිග්‍රහත්ම කරන්නේ? අපේ රටේ ව්‍යවස්ථා දායකයේ විධායකයේ අධිකරණයේ තියෙන කුළුණු තුන සමසමව ක්‍රියාත්මකව නැත්තම් රටක නීතියේ පාදිපත්‍ය බිඳ වැටෙනවා. දැන් අපිද මේ කරන්නේ? නැහැ. රනිල් වික්‍රමසිංහ දැන් මේක ගැන කතා කරනවද? සජිත් දැන් මේක ගැන කතා කරනවද? සජිත්ගේ කණ්ඩායම
කැලෑනීතිය ක්‍රියාත්ම කරන්න මේ ගොල්ලෝ. එනිසා ඒ අය තමයි කැලෑනීතිය ක්‍රියාත්ම කර කරම අපි ටැංගිල දික් කරන අතර නෑ. අපි නීතිය ආධිපත්‍ය පිහිටවනු. නිදහසේ රටේ නීතිය ක්‍රියාත්මක ඉඩාදනස්වා හැම කෙනාටම නීතිය ඉදිරියේ සමානව සලකන්න ක්‍රියාත්ම කරනවා. අපි හදන්න දන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්. එනිසා ඒගොල්ලෝ තමයි දැනුත් හොරාට හොරාට රහසේ සාකච්ඡා තියෙන මොකටද? ජාතික ජන බලවේගයට එරෙහිව. දැන් අදත් මේ අද අපි මේ මාධ්‍ය හමුව පවත්වන්නේ 12 වෙනිදා. දැන් අද උදේ වරුවත් රනිල් සජිත් කවුද අගමැති දිනේෂ් ගුණවර්ධන සාකච්ඡා කරනවා කොළඹ ගෝල්පේස් හෝටලේ. මොකක් ගැනද? ලබන 21 වෙනිදායින් පස්සේ මොනවද කරන්න කියලා වෙන්නේ නැති. මොකොත් කරන්න දෙයක් නැහැ ඕගොල්ලන්ට. 22 ආණ්ඩු සහෝදරය දෙවරුන් දුන්නාම අපි අපේ රටේ ආණ්ඩුවක් හදනවා. ඒ ආණ්ඩුව හැදුවට පස්සේ අපි ඊට පස්සේ පාර්ලිමේන්තුව විසිරුවලා මේ රට ඉස්සරහට අරන් යන නව ආණ්ඩුවක් හදන ජන පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙනවා. ඒ නිසා අපි හදන භාරකාර ආණ්ඩුව මේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට සියලු සමාජ කොටස් නියෝජනය කරන සියලු ජන වර්ග නියෝජනය කරන ආණ්ඩුවක් හදලා රට ඉස්සරහට අරන් යනවා. ඒ නිසා කැලෑ නීති ගැන කතා කරන්නේ කැලෑ නීති ක්‍රියාත්මක කරපු මිනිස්සු මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරමින් අපි ආවේ. ඡන්ද කල් දැම්මේ කවුද? රනිල් වික්‍රමසිංහ. පොලිසිය අධිකරණයට කල් කල් දෙන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ. මැතිවරණ නීති උල්ලංඝනය කරලා කටයුතු කරන්නේ කවුද? දැනුත් රනිල් වික්‍රමසිංහ. මැතිවරණ නීති උපදෙස් පිළිපදින්න නැතුව කටයුතු කරන්නේ කවුද? ඒගොල්ලෝ. අපි කඩනවද නීති? නෑ. දැනුත් භාවිතාවෙන් ඔප්පු කරලා තියෙනවා මේ රටේ නීතියට අනුව වැඩ කරන එකම දේශපාලන ව්‍යාපාරයේ ජාතික ජන බලය විතරයි කියලා. ඒ නිසා නීතියට බය එකා කැලෑ නීතිය ක්‍රියාත්මක කර කර අපිට ඇඟිල්ල දික් කරනවා. උඹත් පැනපන් කරේ කියලා නෑ. අපි ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ ජනතාවත් එක්ක නීතියට ගරු කරමින් වැඩ කරන දේශපාලන ව්‍යාපාරය. දැන් ඡන්දෙට තව දවස් 9ක වගේ කාලයක් තමයි තියෙන්නේ. දැන් එහෙම තියෙද්දි දැන් ඉන්නේ දින සීතා ආරන්දපුර දිවුරුන් කරන රාජ්‍ය අමාත්‍යකම අමාත්‍යවරු සෞඛ්‍ය හා කාන්තා හා ළමා කටයුතු මේ තත්ත්වෙ කොහොමද කියන්නේ? ඔව් මේ තමයි රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායම තවදුරටත් අල්ලස් දෙනවා සහ ඒගොල්ලන්ගේ අල්ලස් ක්‍රියාවලිය තවත් එක ප්‍රතිරූපයක්. ඇමතිවරුන්ට අල්ලස් දෙනවා. පොහොට්ටුවේ කට්ටිය තියාගන්න ගණ්ඩ අල්ලස් දෙන විදිහක් නේ. ඒ නිසා මේ විදිහටම රාජ්‍ය ආයතන වලට බඳවා ගන්න බෑ මේ දවස්වල මැතිවරණ කාලේ. ඉතින් බඳවා ගන්න බැරි නම් ඇමතිකම් දෙන්නත් බැරි වෙන්න එපා. ඉතින් ජනාධිපති තරඟයට තරඟ වදින රනිල් වික්‍රමසිංහ කොහොමද ඇමතිකම් දෙන්නේ? ඉතින් මේවා තමයි මේ දවස් 9ට ගිහිල්ලා වැඩ බාර ගන්න පුළුවන් අමාත්‍යංශෙ. නේ? වැඩ බාර අරගෙන සීතාරම්භ වලට කුඩෙයි නේද උණු වතුර බෝතලෙයි ඈ වාහනේට කාපට් ටිකයි එහෙම දාලා ඉවරනට අමාත්‍යංශ ඉවරයි. අමාත්‍ය දුරේ කාලේ ඉවරයි. එතකොට ආපහු දීලා යන්න වෙනවා. ඉතින් ඒ නිසා මේවා ඔක්කොම ලබන 22න් ඉවර වෙනවා. ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියන්නේ මෙන්න මේ දූෂිත නාස්තිකාර දේශපාලනේ පරද්දන්න 22 ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හදනවා ජනාධිපතිවරයා පත් කරනවා. සබිසියෙක් වෙනදා උදෙන්ම ඡන්දපොලට ගිහිල්ලා අනුර දිසානායක මාලිමා විදිරියේ කතිරේ ගහලා ජාතික ජන බලවේගයේ කෝටියක් ඡන්දවලින් දිනවන්න ඔබත් එයින් එකෙක් බවට පත් වෙන්න කියන ආරාධනය අපි මේ වෙලාවේ කරනවා. දැන් නාමල් රාජපක්ෂ කියනවා ඔවුන් මේ රටේ පාලනය බලය අල්ලනවා. ඔවුන්ට තරගට ඉන්න එකම කියන පක්ෂය සමගි ජන බලවේගය කියලා. මේ ප්‍රකාශය කරනවා හොඳයි. නාමල් රාජපක්ෂ හරියටම වැඩේ අඳුරන් තියෙනවා. කියන්නේ නාමල් රාජපක්ෂට තරඟේ තියෙන්නේ සජිත් ප්‍රේමදාස එක කියලා කියන එක හරි. මොකද නාමල් රාජපක්ෂ දන්නවා මේ පළවෙනියට තරඟ කරන්න ට්‍රයි කරාට වැඩක් නැහැ. දැන් අනුර දිනලා ඉවරයි. මම මේකයි කිව්වේ. දිනුම් කරව පහු කරපු එක එක්ක දැන් දුවන්න ට්‍රයි කරාට වැඩක් නැහැනේ. දැන් වෙන්නේ විපක්ෂ නායකකමට. දැන් නාමල්ට තරඟේ තියෙන්නේ විපක්ෂ නායක වීම සඳහා. නාමල් මේ පාර ඡන්දේ ඉල්ලන්නේ ජනාධිපතිවරණය දිනන්න නෙමෙයි. ඊළඟ පාර්ලිමේන්තුවේදී වැඩිදුර මන්ත්‍රී ප්‍රමාණයක් අරගෙන විපක්ෂ නායක වෙන්නේ කවුද කියලා බලාගන්න. ඒ නිසා නාමල් ගන්නවා සජිත් පරදිනවා. ඒ නිසා ඊළඟ පාර්ලිමේන්තුවේදී සජිත්ට තරඟයක් දෙන්න තමයි නාමල් ට්‍රයි කරන්නේ. ඒක තමයි වැඩේ. ඒ නිසා සජිත්ට වඩා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීදුර ප්‍රමාණයක් ගන්න පුළුවන්ද කියලා කියන එක තමයි නාමල්ගේ තරඟය. ඉතින් ඒ නිසා නාමලුත් වැඩේ හරියට අඳුරන් තියෙන්නේ. ඒ නිසා සජිත් නාමල් අතර තරඟය අපි විශ්වාස කරනවා ඒ තරඟය ඇතුළෙත් නේ කවුද දිනන්නේ කියලා බලන්න අපිට වෙන්නේ ඊළඟ මහමැතිවරණයේදී. මොකද මේ දෙගොල්ලෝ තුන්ගොල්ලොම එකම කුණු ගොඩේ කුණු. ඒ නිසා
මේ අය ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙන අය නාමල්ගේ අඳුනා ගැනීම හරියටම හරි නාමල්ට තරග තියෙන සජිත් එක්ක විපක්ෂ නායකකමට. ඒ වගේම දැන් ඔබතුමාලා ජනප්‍රතිනිධි ජයග්‍රහණය කරොත් ඔබතුමාලා කියන දින දෙකක් ඇතුළත පාර්ලිමේන්තු විසිරුණා කියලා. නමුත් සමහර නීති විශාරදයන් කියනවා එහෙම දවස් දෙක විසිරුවලා මාමැතිවරණයට යන්න බෑ. භාණ්ඩාගාරයේ මුදල් වෙන් කරන්න ඕනේ. ඔව් අපි මේ සෙල්ලංගයක් නෙමෙයි බාරගන්නේ අපි ආණ්ඩුවක්නේ. ඒ සමහර විශාරදයන් වගේම අපිත් ඉන්නවා, නීති විශාරදයෝ ඉන්නවා, නීතිඥයෝ ඉන්නවා, ආණ්ඩුකම ව්‍යවස්ථා විශාරදයෝ ඉන්නවා අපිත් එක්ක වැඩ කරනවා. ඔබ දකින්න ඇති පහුගිය දවස්වල අපේ ජාතික ජනබල වේගයේ අඬ සනායක සහෝදරයා නීතිඥයන්ගේ දැවැන්ත සමුළුවක් කරා. ලංකා ඉතිහාසයේ විශාලතම නීතිඥයන්ගේ සමුළුව අපි කරා. ඒ වගේම ආණ්ඩුකම් ව්‍යවස්ථා විශාරදයෝ මෙතන ඉන්නවා, ජනාධිපති නීතිඥයෝ ඉන්නවා. ඒ සියලු දෙනාගේ අදහස් යෝජනාත් අරගෙන තියෙන්නේ අපි. ඒ නිසා මේ අය හිතන් ඉන්නවා නම් අනුර ජනපති වෙලා පාර්ලිමේන්තු විසිරුණා කියලා නෑ. අපි හදනවා කැබිනට් එකක්. අගමැතිවරේ පත් කරලා කැබිනට් මණ්ඩලයක් පත් කරලා ඒකෙන් පස්සේ තමයි පාර්ලිමේන්තු විසිරුවන්නේ. ඉතින් මේ පළවෙනි කැබිනට් එකේ ඒකට අවශ්‍ය කරන දේවල් ටික අනුමත කරලා ඉතින් මේ කැබිනට් එක ඇතුලේ අපි පාර්ලිමේන්තුවට ඡන්දකට අවශ්‍ය කරන මුදල් වෙන් කරනවා. පාර්ලිමේන්තු මැතිවරණ කළ මහ මුදලක් වේදම් වෙන්නේ නැහැ. කෝටි 1200ක් 1300ක් වේදම් වෙන්නේ. හැබැයි අපේ රටේ පළාත් පාලන ඡන්දේ කල් දැම්ම රනිල් වික්‍රමසිංහ. පළාත් පාලන ඡන්දේ කල් දාලා මහා මාර්ග අමාත්‍යංශය මම ඔබට කිව්වා 2011 දක්ෂිණ අධිවේගී මාර්ගයේ බිලක් කියලා දැන් ගන්න යන එක බිලක් කෝටි 1400ක්. එක බිලෙන් කෝටි 1400ක් පළාත් පාලන ඡන්දේ කෝටි 1100යි ගියේ. මහා මැතිවරණ යන කෝටි 1500යි. එක බිලෙන් ගහන්න යන කෝටි 1400යි. ඉතින් සල්ලි ප්‍රශ්නද? මේ සල්ලි ප්‍රශ්න නෙමෙයි. ඒ නිසා කිසි දෙයකට බය වෙන්න එපා. ජාතික ජන බලවේගයේ මේවා සැලසුම් සහිතව ඉන්නේ. ඒ නිසා මේ සල්ලි වල ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඒගොල්ලෝ බය වෙලා ඉන්නවා. ඒගොල්ලෝ හිතනවා මේ 3 දෙනෙකුට බැරි වෙයි කියලා. නෑ 3 දෙනා නෙමෙයි. අනුර සහෝදරයා ජනාධිපති වුණාම තව වේකන්ට් එකකුත් එනවා. අපි එක්කෙනෙක් පත් කරනවා. එතකොට 3 දෙනයි. ජනාධිපතිත් එක්ක 4 දෙනයි කැබිනට් එක. උතුරු නැගෙනහිර වතුකරේ වගේම රටේ තව ඉන්න මිනිස්සුගේ බලලා අපි 7-8 දෙනෙකුගේ කැබිනට් එකක් පත් කරගන්න. බාරකාර රජයා. ඒ කැබිනට් එක අපි මොකද 25ක් පත් කරන්න ඕනේ කියලා නෑනේ එකපාර. ඒ කැබිනට් එක අපි තීන්දුව තීරණ ගන්නවා. අපි පාර්ලිමේන්තුව විසිරනවා. ඒක මේ ජනතාව දීපු වරමක්. මේ හොර නඩේ ධ්‍යාන එක දවසක්වත් ඔය පාර්ලිමේන්තුව රැගන්නේ නෑ ඊට පස්සේ අපි. එතකොට දැන් ඔබතුමා කියන ආකාරයට පාර්ලිමේන්තුවේ තවත් කීප දෙනෙක් ඉක්ගව් කරගෙන කැබිනට් එක පත් කරන්නේ. නමුත් මම වැරදි දන්නේ මම වැරදි නම් නිවැරදි කරන්න අනුර කුමාර ශානක් මහත්මයා කියන අනිත් ඔක්කොමලා ගෙදර යවන්න ඕනේ කියලා. එතකොට මේකේ හොරු නැක්ක ඔබතුමාලාගේ. ඒ හොරු කිසි කෙනෙක් ගන්න නැහැ නේ. ඔව්. එතකොට කවුද ඔබතුමාලාගේ? ඒවා අපි ඒ වෙලාවට කියන්නේ. ඉන්නවද මේ 2022 අපි කියන්නේ මේ 222 ඇතුලේ මේ 222 ඇතුලේ අපේ රටේ උතුරු නැගෙනහිර දේශපාලන උතුරු සහ නැගෙනහිර මුස්ලිම් සහ දෙමළ ජනවර්ග නියෝජනය කරන දේශපාලන පක්ෂ වතුකරේ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතර හොඳ මිනිස්සු ඉන්නවා අපි දන්නවා. ඒ වගේම ඒ හොඳ මිනිස්සු එක්ක අපිට ඕනේ ශ්‍රී ලාංකික ආණ්ඩුවක් හදන්න. සිංහල ආණ්ඩුවක් නෙමෙයි අපි හදන්න යන්නේ. ශ්‍රී ලාංකික ආණ්ඩුවක්. සිංහල ආණ්ඩුව හදලා තමයි දකුණේ ආණ්ඩුව හදලා තමයි අපේ රට එකට එකතු කරන්න බැරිනේ. නිසා අපි හදන ආණ්ඩුව ඉතිහාසයේ පළවෙනි වතාවට ආණ්ඩුවේ නොවන මන්ත්‍රීවරු දාපු කැබිනට් එකක් වෙයි හදන්නේ ඉස්සල්ලාම. ඒ හදන කැබිනට් මණ්ඩලය තමයි ඊළඟ පාර්ලිමේන්තුව ඇතුළේ අපි ඔක්කොම එකතු කරන ආණ්ඩුවක් හදන්න යන්නේ. ඒ පාර්ලිමේන්තුව සමහරට 6-5ක බලයක් තියෙන පාර්ලිමේන්තුවක් වෙන්නත් පුළුවන්. එතකොට ඒ අතරේ දැන් ඔබතුමාගේ කැබිනට් එක අලුතෙන් මාධ්‍යවරණ යනකම් හදන සාවකාලික කැබිනට් එක කී දෙනෙක් විතර ඉන්නේ? ඒකේ ඉතින් අපි ඒ වෙලාවට තීරණය කරලා කියන්නම්. මොකද ඒ කැබිනට්ුවේ ගාන කීයද කියලා අපිට තීරණය කරන්න ඕනේ නෑ. මොකද කැබිනට්ුවේ ගාන අහවල් ගානයි කියලා නියමයකුත් නෑ. ඔව්. ඒ වගේ රනිල් වික්‍රමසිංහ මහත්මයා තව චෝදනා එල්ල කරන ඔව් අඩ ගන්න අනුර සහෝදරයව විවාදයකට එන්නේ කියලා ඔන්ලයින් එකෙන් මේ IMF එකත් එක්ක සාකච්ඡාව මේක නමුත් ඔයියා කරා. මං කියන්නේ අපේ රටේ ඔය හාදෝ කාටවත් අනුර සහෝදරයත් එක්ක මූණට මූණ විවාද කරන්න කියන්නේ. මූණට මූණ දැක්කනේ. සජිත් ප්‍රේමදාස විවාද කරන්න කියලා ගිහිල්ලා ITN එකට අනුර සහෝදරයා බලන් ඉන්න ෆොටෝ දිහා බලන. අපේ තියෙන මනුස්සකමට අනුර සහෝදරයා කිව්වා මේ හිස් පුටු තියන්න එපා ඒකත් අයින් කරන්න. ඒක ඕනේ නැහෙනි. අපි නිකන් මිනිහෙක් ආවේ නැහැ කියලා හිස් පුටුවක් එක්ක කතා කරන්න ඕනේ නැහැ. නිවේදකයත් එක්ක කතා කරා. අපි එහෙම මිනිස්සු අපහසුතාවයටවත් පත් කරන දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි. ඇයි ඔන්ලයින්? ඈ එන්නකො මූණට මූණ. රනිල් වික්‍රමසිංහත් බයයි. ඇයි දන්නවද?
මොකද රනිල් රනිල් මොනාහරි කරලා තියෙනවා කියලා කියනවා රනිල් IMF එක කියපු දේවල් අරගෙන මොනවද කරලා තියෙන්නේ අවුරුදු 2යි මාස 4ක් ඉතිය ලංකාවට ගෙන අපි ඒක ආයෝජනය කියන්නේ මොකොත් නැ රනිල් කරේ ළඟ හිටපු ඔක්කොටම ජොබ් එක දුන්නා තව දවස් 10යි රනිල්ට එක්ක රනිල් ජොබ් දීපු ඔක්කොටම ජොබ් ටික නැති වෙනවා අය IMF එක සංවාද IMF එකත් එක්ක අපි සංවාද කරනවා රනිල්ට එන්න කියන රට රනිල් කරපු ඔය ගැන කතා කරන්න එන්නේ නැ ඔන්ලයින් නැයි බයද එන්නක මොනටම අවසන් වශයෙන් ඔබතුමාලාගේ අලුතෙන් පත් කරන ඒ කියන්නේ තාවකාලික පත් කරන කැබිනට් එක කවුද අතුලන්නේ ඒක ඉතින් අපි මේ වෙලාවට කියන්න ඒ ගැන කලබල වෙන්නපා අපි ඒ පත් කරන වෙලාවට කියමු The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය